දැන් ඒගොල්ලා අපේක්ෂකයෙක් ඉදිරිපත් කළාදී. අපි මේ අපේක්ෂකත් එක්ක සාකච්ඡා කරනවා. අපිත් අපේක්ෂකයෙක් පිළිබඳව අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒවා අපිට එකඟතාවයකට එන්න පුළුවන්. අපි කියමු අපේ මේ සාකච්ඡාව අසාර්ථක වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙයි. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොදු ජන පෙරමුණේ සමාජිකයෙක් නෙමෙයි. මූලික වටේම එතුමා නිල නොවන විදියට කරපු කතාවල්දී අපි කිව්වා අපි පක්ෂයක නියෝජිතයෙක් දිනවන්න අපි කටයුතු කරන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය එතුමට හොඳින්ම ලබා ගන්න පුළුවන් තත්ත්වය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයේ ගැනීම. මතක තියාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම දිනන්න බෑ. පොදු ජන පෙරමුණටත් තනියම දිනන්න බෑ. ඒක තමයි යථාර්ථය. එතකොට අපි දිනන්න පුළුවන් අපේ ප්‍රතිපත්ති ගරු කරන අනෙක් පක්ෂවල ප්‍රතිපත්ති ගරු කරන අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තුව. අපේ ප්‍රධාන බලාපොරොත්තුව තිබුණේ අපේ අධිකරණ ජනාධිපතිතුමා තරම් කරයි කියන විශ්වාසය තමයි අපේ තිබුණේ. තවමත් ඒ විශ්වාසය අපෙන් ගිලිලා නැහැ. තවම නාම යෝජනා දින තියෙන ඔක්තෝබර් මාසේ අග. ඒ නිසා කලබල වෙන්න එපා. අපි මේ සාකච්ඡා කරන්නේ පක්ෂ දෙක එකට එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද කියන ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධව තමයි. ඒකට අවශ්‍ය කරන වෙලාවේ අපි නිවැරදි තීන්දුව ගන්නවා. අපේක්ෂකයා කවුද කියන කාරණේ ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන්ද වෙනත් පක්ෂෙන්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයා කවුද කියන එක.